වත්මන් ජනපති මැදුරේ අතීතය ගැන තොරතුරු විමසා බැලීමේදී මෙහි ඉතිහාසය වර්ෂ 1505 දක්වා ඈත අතීතයට දිව යනවා. එම වසරේදී සිදු වූ පෘතුගීසීන්ගේ ආක්‍රමණයත් සමග ඔවුන් විසින් කොළඹ කොටුවේ ශාන්ත ෆ්‍රැන්සිස් දේවස්ථානය ඉදි කරනවා. මේ වන විට මේ ප්‍රදේශයේ පැවතුනේ ලඳු කැලෑවක් විදියට. මේ දේවස්ථානයේ අසලම පූජකාරාමයක් සහ සොහොන් බිමක් ඉදි කරන පෘතුගීසීන් එම සොහොන් බිමේ මිය ගිය සිය ප්‍රභූවරුන්ගේ සිරුරු මිහිදන් කළ අතර ඩොන් ජුවන් ධර්මපාල රජතුමාගේ සිරුරද මෙහි මිහිදන් කරන ලද බවයි ඉතිහාසය පවසන්නේ. පසුව ලන්දේසි ආණ්ඩුකාරවරයාව සිටි එංගල් බ්‍රෙක් ආණ්ඩුකාරවරයා විසින් ඕලන්ද ගෘහ නිර්මාණ සැලසුමකට අනුව මෙම දෙමහල් මන්දිරය මෙහි ඉදි කළ අතර විවිධ කාලවලදී විවිධ අයුරින් නවීකරණය වෙමින්ද නව කොටස් එකතු වෙමින්ද රජගෙදර නම් මේ මහා මන්දිරය කාලයත් සමග ක්‍රමක්‍රමයෙන් විරාජමාන වෙනවා. මෙසේ කාලය ක්‍රමයෙන් ගෙවී යද්දී 1782 දී ඉංග්‍රීසි හමුදාව කොළඹ කොටුවට පහර දීලා යටත් කරගත්තත් එංගල් බ්‍රෙක් මේ නිවස දිගටම සිය වාසස්ථානය ලෙස භාවිතා කරනවා. කාලයාගේ ඇවෑමෙන් මෙම මන්දිරය එංගල් බ්‍රෙක්ගේ මිනිපිරිය වූ ජැකොමිනාට අයත් වෙනවා. ඇය විවාහ වෙලා හිටියේ ඉංග්‍රීසි ආණ්ඩුවේ ආදායම් නිලධාරියෙකු වූ ජෝර්ජ් මෙල්වින් ලෙස්ලි සමග. ඔහු රජයේ ප්‍රධාන ආදායම් නිලධාරී ධූරය දැරූ අවධියේදී ගිණුම් පියවීමේදී සිදු වූ මුදල් අක්‍රමිකතාවයක් නිසා පවුම් දස දහසක මුදලක් හිඟ මුදල් ලෙස ආණ්ඩුවට ගෙවිය යුතු වුණා. ඒ මුදල් පියවා සිය සැමියා බේරා ගැනීමට එංගල් බ්‍රෙක්ගේ මිනිපිරියට මෙම නිවස ආණ්ඩුවට ලබා දීමට සිදු වුණා. බ්‍රිතාන්‍ය රජය මෙම නිවස පවුම් 8500කට මිල තක්සේරු කර ඉතිරි පවුම් ගණන නොසලකා හැර රජයට සින්නක්කර පවරා ගැනීමට කැමති වූ නිසා 1804 ජනවාරි 17 වනදා මෙම මන්දිරය රජයට පවරා ගැනුණා. එතැන් සිට ලංකාව පාලනය කළ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරු 30 දෙනෙක් මෙම නිවස සිය නිල නිවස ලෙස භාවිතා කළ අතර ලාංකීය ජනතාව විසින් රජවරුන් භාවිතා කළ නිවස රජවාසල නැත්නම් මහවාසල යන නම් වලින් හැඳින් වූ නිසා මෙම නිවසටත් රජගෙදර යන නමින් හැඳින්වුවා. මෙය කිංග්ස් හවුස් යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන්නට පටන් ගත්තේ තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ සමයේදී. ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයේ යටතේ නිර්මාණය වූ මෙම නිවස බ්‍රිතාන්‍ය සමයේදී බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිතව නවීකරණයන් රැසකට භාජනය වුවද ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයේ ඇතැම් ලක්ෂණ තවමත් දැක ගන්නට පුළුවන්. මෙහි පහළ මාලයේ ඕලන්ද ලක්ෂණ වැඩි වශයෙන් දැකගත හැකිවුවත් ඉහළ මාලයේ වැඩි වශයෙන් දැකගත හැක්කේ බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ලක්ෂණයි. එවකට බ්‍රිතාන්‍යයෙන් ආනයනය කරන ලද විදුලි උපකරණ හා ගෘහ භාණ්ඩ මෙම නිවස පුරා අදත් දැක ගන්නට පුළුවන්. බ්‍රිතාන්‍ය යුගයේදී රජගෙදර ඇතුළත වගේම අවට උද්‍යානත් සම්පූර්ණ වෙනසකට භාජනය වුණා. ඉපැරණි වාර්තාවලට අනුව මුලින්ම ඒ සඳහා කටයුතු කළේ රොබර්ට් බ්‍රවුන්ඩ්‍රික් ආණ්ඩුකාරවරයා. ඒ වන විට ගරා වැටෙමින් තිබූ ෆ්‍රැන්සිස් දේවස්ථානය ඉවත් කළ ඔවුන් එම භූමියත් රජගෙදර උද්‍යානයට එකතු කර ගනිමින් එහි බිම් වපසරිය අක්කර 10 දක්වා පුළුල් කරා. ඉන් අනතුරුව එළඹි ආතර් ගෝඩන් ආණ්ඩුකාරවරයාගේ සමයේදී මෙම උද්‍යානයට බොහෝ අංග එකතු වුණා. මේ කාලයේදී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය රජ පවුලේ සමාජිකයන් නවාතන් ගත්තේද මේ රජ ගෙදරයි. බ්‍රිතාන්‍ය රජ කිරුලේ ඊළඟ උරුමක්කාරිය වූ වික්ටෝරියා කුමරිය රැජින බවට පත්වීමත් සමග මෙතෙක් කිංග්ස් හවුස් ලෙස හැඳින් වූ මෙම නිවස ක්වීන්ස් හවුස් ලෙස වෙනස් වුවත් ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ට නම් එය හැමදාමත් රජ ගෙදරම වුණා. එදා මෙදාතුර වසර 200කට අධික කාලයක් අඛණ්ඩව ලංකාවේ රාජ්‍ය නායකයාගේ නිල නිවස උනේ මෙම රජ ගෙදරයි. අතීතයේ යටත් විජිත පාලකයන්ට අයත්ව තිබූ මේ රජ ගෙදර මුල්ම ශ්‍රී ලාංකික හිමිකරුවා වූයේ සර් ඔලිව ගුණතිලකයි. ඔහුගේ දුර කාලය වූ 1953 සිට 1962 දක්වා ඔහු මෙම නිවස සිය නිල නිවස වශයෙන් පරිහරණය කළා. ඉන් අනතුරුව එම තනතුරට පත් වූ විලියම් ගොපල්ලව මහතා 1962 සිට 1972 දක්වා මෙය සිය නිල නිවස වශයෙන් පරිහරණය කළා. 1972 දී හඳුන්වා දුන් ජනරජ ව්‍යවස්ථාව අනුව අග්‍රාණ්ඩුකාර තනතුර අහෝසි වී නාමික ජනාධිපති තනතුරක් ඇති කළ අතර එම තනතුරට පත් මුල්ම ජනාධිපතිවරයාද විලියම් ගොපල්ලව මහතා වූ නිසා 1977 දක්වාම ඔහු මෙම නිවස පරිහරණය කළා. මේ කාලයේදී මෙතෙක් රජගෙදර යනුවෙන් හැඳින් වූ මෙම නිවස ජනාධිපති මන්දිරය විදිහට හඳුන්වන්නට යෙදුණා. මෙහි ඊළඟ පරිච්ඡේදය 1978 ජේ.ආර්. ජයවර්ධන ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වීමත් සමග ආරම්භුණා. එතැන් පටන් රජගෙදර හෙවත් ජනාධිපති මන්දිරය ජනාධිපතිවරයාට නිල බලයෙන් හිමිවන නිල නිවස බවට පත් වුණා. ජේ.ආර්. ජයවර්ධන යුගය වන විට මෙම නිවස බොහෝ අබලන්ව පැවති
නිසා ජයවර්ධන ජනාධිපතිවරයා මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු එවකට ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ටතම වාස්තු විද්‍යාඥයෙකු වූ ජෙෆ්රි බාවා මහතා වෙත පවරන ලදුව මේ අසල වූ ජන රජ චතුරස්‍රයේ ගෝල්ඩන් උයනද රජගෙදර භූමියටම එක්කර නව උද්‍යාන නිර්මාණයක් දක්වා පුළුල් කරා අනතුරුව දේශීය චිත්‍ර ශිල්පීන්ගේ අතින් නිම වූ විශිෂ්ට කලාකෘති රැසකින් රජගෙදර බීත්ති අලංකාර වුණා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට මේ දක්වා ජනාධිපතිවරුන් 7 දෙනෙකු මෙම මන්දිරය පරිහරණය කළ බව මේ වන විට ඉතිහාසයට එක් වී හමාරයි.